नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। करुणावंते गुणपद सत्पुरुष पिंगवत्नी पिंगवंते अपे कोरिया वे पदिंची सुपिंगवत् ललंते रत्नायक महात्मा नांगे पिंगवंते आराधनावे සනුදා දවසේදී සිදු කරන ධර්ම සාකච්ඡා වාර්යයි අද දවසේදී ආරම්භ කළේ. සත්පුරුෂ පින්වත්නි, අද දවසේදී විශේෂ මාතෘකාවක සූදානම් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔය ඇත්තන්ට කැමති ඕනම ආකාරයකට සිංහල බෞද්ධයින් සිංහලයින් මේ ඇගේ අවුරුදු සැමරීම කොටසක් එපා කියනවා, කොටසක් ඕන කියනවා, නානා ප්‍රකාර අදහස් දක්වනවා. ඒ පිළිබඳ ඔබට තියෙන විවිධාකාර වූ අදහස් සාකච්ඡා කරන්න කැමති විදිහට ඒ පිළිබඳ විමසන අවස්ථාව ලබා දෙනවා. අපි ලලන්ත මහත්මා මෙතන ඉඳන් කටයුතු මෙහෙවාවි. අපි ලලන්ත මහත්මා තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. අපි ධර්ම සාකච්ඡා පටන් ගමු යන්නේ සනස්. ඔහ පිළයන්ත මහතා පටන් ගමු නේද? එහෙනම් කටයුතු මෙහෙවමු නේද? එහෙමයි සනස්. පින්න සනස් ඔබ වහන්සේගේ දේශනාවක් දාලා තිබ්බා. මේ අපි දැක්කා මේ කීප දෙනෙක්ම අපි සාකච්ඡා කරා මේ දේශනාව මේ අවුරුද්ද සැමරීමට සුදුසුයි කියන එක ඉඳලා තමයි පොඩ්ඩක් ගැටලුවක් වගේ අපි දැක්කේ. ඉතින් මේ මෙච්චර කාලයකට අපි වුණත් අර අපිට අවුරුද්දක් හැටියට අපි නම් කරේ අර මේ අපි භාගතුන් වහන්සේගේ තෙමගුල සිදු වුණ වෙසක් පුන් පොහොදිනේ සිංහල කියලා අපිට තියෙන අවුරුද්ද අපිට අර නැකත් බලන එක, එතකොට නැකත් ඔස්සේ වැඩ කටයුතු කරන එක, ඒ ඔස්සේ ගිල කිසියම් මිත්‍යා දෘෂ්ටික මතයක් ඔස්සේ අපි වැඩ කරනවාද කියන එක පිළිබඳව මේ මීට කාක් කාල අපි මතයක් තිබ්බා. ඇත්තන අපි එක එහෙමම තමයි හිතුවේ. රුවන්හරි දේශනාවත් එක්ක අපිට ගැටළු සහගත ප්‍රශ්නයක් ආවා. අපිට මට විතර නෙවෙයි ගොඩක් අයට ඒක ආවා. අපි මේ වෙන වෙනම කතා කරා. මං අපි වෙන සෝනාංශත් කතා කරලා තිබ්බේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළා තිබ්බා. ඇත්තටම සෝනාංශ මේක මේ නිර්වද්‍යම දැනගන්න ඕනේ. මේ ඇත්තම බෞද්ධයන්ට මේක සුදුසුද? මේ නැකතක් බලලා ඇත්තට අවුරුද්ද සමරනවා කියලා කියන්නේම තියෙන්නේ මේ නැකත් ටිකක් නේ සෝනාස. දැන් අපි වැඩ අල්ලනවා කියන වැඩ අත්තරින් නැකතක් තියෙන අය වැඩ පටන් ගන්න නැකතක්. ඉතින් ඔහොම ඔහොම ගත්තාම ඉවරනකම්ම හිසිතෙල් ගාලා වැඩට යනකම්ම තියෙන නැකතක්. මේ ඔස්සේ කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටිකේ වෙන්නේ නැද්ද සෝනාස? ඒතකොට බෞද්ධ අපිට ඒතකොට අපිට බාගදුනාංශයේ දේශනාවලින් පිටක් අපි යන්නේ නැද්ද? එහෙම අදහසක් තියෙනවා අපේ ගොඩක් ඒක අයිගෙන තමයි අපිට විශේෂයෙන්ම දැනගන්න ඕන සානස්. ඔබ සානුකම්පාවෙන් මේ කෙරේ දීර්ඝ වශයෙන් අපිට පැහැදිලි කිරීමක් කළ දෙමින් ඉල්ලා සිටින පින්න සානස්. හොඳයි පින්හන්තේ අපේ මහත්මා සත්වල සිපින්වත්නි, ඒ හපු ප්‍රශ්නේ අන්තිමට දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් හොඳයි කියලා කිව්ව තැන ඉඳන් මම පටන් ගන්නවා. ඒක හොඳයි ඒ සානස්. ඒ මොනවා තමයි ඉතින් දැන් ඔය ඇත්තන්ගෙන් මම ප්‍රශ්න ටිකක් අහනවා. අහන විදිහට ඔය ඇත්ත උත්තර දෙන්න ඕනේ. අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ අවසානයේට. ඒ අවසානයේට අහන ප්‍රශ්නේ වෙනුවෙන් මුලින් ඉඳලා අපි ගමනක් පටන් ගන්න වෙනවා. මේක ඇයි මෙහෙම අපි මෙහෙම කියන්නේ වෙන කාරණා. හොඳයි, ඔය ඇත්ත මට කියන්න. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන වෙලා වෙනකොට විවිධ කට්ටිය විවිධාකාර විදිහේ ආගම් දර්ශන විවිධේව අදහමින් විශ්වාස කරමින් සමහරුන් නැකත් කරමින් සමහරුන් විවිධ විදිහට ඒ කටයුතු වල හිටියද නැද්ද? හිටියනේ සනස්. හිටියා. එතකොට උදේ නැකත් කරමින් හිටිය කෙනෙක් දවල් වෙනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උපාසක උපාසිකාවක් විලා තවදුරටත් නැකත් ආදී දේවල් වලින් නෙමේ විමුක්තිය ලැබෙන්නේ මගඵල ලබන්නට අවශ්‍ය කරන බෝධිපාසික ධර්ම වැඩෙන වැඩ පිළිවෙලකින් කියලා තේරුම් ගත්තද නැද්ද? තේරුම් ගත්තා සරස්. තේරුම් ගත්තට පස්සේ
ඒ කට්ටිය සමාජයත් එක්ක කටයුතු කරනකොට අනෙක් අයට නින්දා කරමින් අපහාස කරමින් ගැටෙමින් වෛරයේ තරහව ක්‍රෝධය ඒ වගේම අනිත් අයගේ දුෂ්ටිත් එක්ක හැප්පෙමින් ඒ ඇයට ඕක කොහොම වැරදි ආදී විදියට කියමින් සමාජ කලහකාරීන් විදියට හිටියද නැද්ද? නෑ නෑ සෝස් මේක එතකොට මට කියන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සී සද්ධර්මය අනුව හොඳම වෙලාව වෙන්නේ ඔය ඇත්තන්ට අහේතුක දුගති ප්‍රතිසන්දියක් ලබා දෙන එකද අහේතුක සුගති ප්‍රතිසන්දියක් ලබා දෙන සිත්ද දිහේතුක තිහේතුක ඔය සිත් වලින් කොයි සිත් ලබා දෙන වෙලාවද ලැබෙන වෙලාවද? හේතුක සිත් ලබා දෙන යන්නේ තිහේතුක සිත් ලබා දෙන වෙලාව තමන්ට ලබා ගන්න පුළුවන් විදිහට ලැබෙන වෙලාව තිහේතුක සිත්වලට තිහේතුක උත්කෘෂ්ඨ සිත්වලට ලැබෙනවා තිහේතුක මනුස්ස හෝ දිව්‍ය ධ්‍යාන උපදවා ගත්තොත් බ්‍රහ්ම උප්පත්ති ඒ වගේම සසරින් ඉගුරු වෙන්න අවශ්‍ය කරන හේතු සම්පත්. එතකොට සිත් අතර කාමාවචර මට්ටමේ ඉති ඉහළම සිත් තිහේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත කුසල සිත් නම් ඒ වගේ බලවත්ම හිත් බෝධිපාසික ධර්ම 34 හුඟක් ඒ ධර්මතා වැඩිමින් පවතින සිත් නම් දියුණු ඉහළම සිත් අතර උත්කෘෂ්ඨම සිත මාර්ග හිත. ඒ මාර්ග හිතින් තමයි කෙලෙසුන් නසන්නේ. එතකොට මෙන්න මේ ධර්ම න්‍යාය පිළිබඳ කිසිම ගැටලුවක් කාටවත් තියෙනවද? නැසස් කිසිම කෙනෙක්ට නෑනේ. හරි. එතකොට මම මෙන්න මේ විදිහට කියනවා කියන එක ගැනවත් කාටවත් සැකයක් ගැටලුවක් තියෙනවද? දැන් රතන ස්වාමීන් වහන්සේ ලිපි පල කරනකොට දේශනාව කිය පල කරනකොට ඒ ලිපි වල සහ ඒ දේශනාවලදී මේ කියවුණු කවුරු තිබ්බද නැද්ද? තිබ්බනේ සර්. මතකද එහෙම දෙයක් තිබුණා ඒ ලිපි වල සහ ඒ තැන් වල? එහෙම සර්. තිබුණා. ඔන්න දැන් ඒක හිතේ තියාගන්න ඒක අමතක කරන්න නැතුව ඉස්සරහට යන්න වෙනවා. ඒක හිතේ තියාගෙන ඊට පස්සේ මෙන්න මෙහෙම පින්වත්නි එතකොට මට කියන්න ඔයත් දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඒ කාලේ විවිධ භාෂා අපිට සංඛ්‍යාත්මකව හම්බ වෙන 119 ඊට වඩා ගොඩක් භාෂා තිබිලා තියෙනවා විවිධ භාෂා කතා කරපු විවිධ ජන වර්ග හිටියා. ඒ විවිධ ජන වර්ග වලට විවිධ සංස්කෘතික ගෝත්‍රික සහ විවිධ මේ ලක්ෂණ විවිධ කුලසිරිත් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ කොතැනකවත් ඒ කුලසිරිත් නසමේ කුලය නසමේ ඒ කුලයන්ගේ පැවැත්ම නසමේ ඔය භාෂා 119 අත්හැරලා පාලි භාෂාවට එන්න ඕන ඔක්කොම කියලා දේශනා කරපු තැන. ඒ වගේම ඔය කුලසිරිත් ඔක්කොම නවත්තලා විසුන් වහන්සේලා වගේ 227ක් ත්‍රිශික්ෂාපද කෝටියයි සංවර සීලයේ සියලුම උපාසක උපාසිකාවන් කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරපු තැන. අර ගිහියගේ විවිධ සංස්කෘතික සිරිත් විරිත් ගති පැවතුන් දැන් විසාකා අර විසාකා මහෝපාසිකාව පොය සම්බන්සිදී නැකත්තිලි සම්බන්සිදී හැම මතක් කරගන්න බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් ඒ සංස්කෘතික ඒ ගෝත්‍රික ඒ සමාජ පරිසර ඒ ජන වර්ගවල ස්වභාවයන් නවත්තල ජන වර්ගයේ පැවැත්ම ඉතකින් ඉවර කරලා දාලා ඒ ජන වර්ගයේ සම්පූර්ණ උපාසක උපාසිකාවන්ගේ විනය නීතිය තුළ ඒ කියන්නේ බිස්සු බිස්සුණෙන්ගේ විනය නීතිය තුළ අර ජන වර්ගයේ උපාසක උපාසිකාවෝ ඇතුළත් ජන වර්ගයේ තිබ්බද නැද්ද? තිබ්බා. කියන්නේ අවස්ථාවක. එහෙම තිබ්බේ නැහැ නේද සර්? හැමෝටම එහෙම කරන්න තිබ්බේ නැහැ නේද සර්? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උපාසක උපාසිකාවන් වුණා කියලා අර විවිධ ජාතීන්ගේ භාෂා විවිධ ජාතීන්ගේ ඒ කුල සිරිත්
විවිධ ජාතීන්ගේ නැකත් කෙලි උත්සව සහ ඒ කාලේ නැකත් ආදී ඉහළින්ම තිබ කාලයක්නේ. ඒව ඔක්කොම වෙනස් කළ බුදුචානන් වහන්සේ ඔක්කොටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උපසම්පදා සීලය හෝ මේ ඒ උපාසක උපාසිකාවන්ට අදාළ ඒ විදිහටම ඉන්න කියලා දේශනා කළාද? නෑ ස්වාමීන් නෑ එහෙම දේශනා කළේ නෑ. මේ සූම් සාකච්ඡාව තුළ දැන් ඉන්න සියලු දෙනා එක පිළිගන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මට කියන්න පින්වතුනි, ඒ එක පවුලක තුනුරුවන්ගේ ගුණ දැන හඳුනා ගැනීමෙන් තුනුරුවන් ගැන පැහැදීම ඇති කරගන්නේ තුනුරුවන් ගැන දන්න කෙනාද ඒ පවුලේ නොදන්න අයද? තුනුරුවන් ගැන දන්න කෙනා. තුනුරුවන් ගැන දන්න කෙනා. එතකොට තුනුරුවන් ගැන දන්න කෙනා තුනුරුවන් සරණ ගියාට පස්සේ නොදන්න කෙනා එයා ඉවත් කරලා තෝ වෛරක්කාරයේ තෝ මිත්‍යා දෘෂ්ටිකේ ඵල මෙතනින් එළියට යන එන්න එපා අපේ පවුලට කියලා අම්මලා තාත්තලා සහෝදරයෝ ඒ තුනුරුවන් සාහන නොගිය කට්ටිය එළවල රණ්ඩු කරලා අහක් කරනවද, නැත්නම් ඒ කට්ටියගේ තණ්හා උපාදානාදී දුරුවන වෙනකන් ඉඳලා ඒ කට්ටියත් එක ගැටෙන්නේ නැතුව ඒ කට්ටි හරි තැනට ගන්නවද? හරි තැනට ගන්නවා ස්වාමීන් වහන්සේ. හරි තැනට ගන්නවා. ඒකට ඔක්කොම එකඟද? හරි, ඔය ඇත්තන්ට ප්‍රශ්න අහන අවස්ථාව දෙනවා පසුව. මම දැන් ප්‍රශ්න කීපයක් ඔබෙන් අහමින් යන්නේ අවශ්‍ය පිළිතුර ඇයි මම මෙහෙම කිව්වේ කියන එක ඔබට පෙන්වලා දෙන්න. එතකොට මට කියන්න, ඔය ඇත්තෝ වැද්දෙක් දඩේමේ යනකොට ඒ වැද්දට බිරිඳ දුනු ඊතල ආයුධ ටික සෝවහන් වෙලා ඉති දුන්නා කියලා කතාවක් ඔබ අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. ඒ වගේම රජතුමා ඒ කාලේ හිටිය රජවරු නැකත් ආදී දේවල් අනුව කටයුතු කළා කියලා ඔබ අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. අහලා තියෙනවා ස්වාමීනි. ඒ කාලේ රජවරුන්ගේ ප්‍රධාන ශාලාවක් නැත්තම් රාජ මාලිගාවක් නැත්තම් සිටු කෙනෙක්ගේ සිටු මාලිගාවක් එහෙම නැත්තම් තව කෙනෙක්ගේ යම් කිසි දෙයක් ඒ කාටි නැකත් අනුව ඒ නස්සස්ස වෙලාවන් එක්ක විවෘත කරනකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වඩම්මවල දානශාලාවක් කරලා කටයුතු කරපු විදි අහලා තියෙනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ කට්ටියගේ නැකත් වෙලාවකට වැඩම කළාත් ඒ කටයුතු වල භාග්‍යවතුන් දාන ආදී පිළිගත්තත් අර කට්ටියගේ දෘෂ්ටි කොහොම වුණත් ඒක උපාදාන ආදී දුර්වල කරගෙන ඒ ඇයට ධර්ම දේශනා පවත්වා තුනුරුවන් සරණ යමින් සසරින් ඉවර වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් ඇති කරලා සම්‍යක් දෘෂ්ටියේ පිහිටෙව්වාද නැද්ද? එතකොට නොමගව ඉන්න කෙනෙක් හරිමගට ගන්න නම් එයා නොමගව ඉන්න කරුණත් එක්ක ගැටි ගැටි කටයුතු කිරීමද හොඳ? ඒ අවස්ථාව තුල තණ්හා උපාදාන ආදී දුර්වල කරගෙන හෝ දුර්වල උනාට පස්සේ හෝ එයාට හරිමග පෙන්වන එකද හරි? හරි මඟ පෙන්වන එක හරි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට සිංහල ජාතියේ තියෙන දැන් අවුරුදු උත්සවයට අදාළ ති ඔබ මට කියන්න, සිංහල ජාතියේ පැවතෙන අයගෙන් විජය කුමරුට වැඩිදරුව දෙන්නන් හිටියේ, විජය කුමාරයාට වැඩි ළමයි දෙන්න කුවේ නිර්දාව හිටියට රාජකුමාරිකාවට දාව දරුව ලැබුණ නැති නිසා ඔහුගේ සිංහ දීපයෙන් විජය ඉල්ලීමක් කරනවානේ අනාගත රාජ පරම්පරා වෙනුවෙන් කුමරෙක් එවන්න කියලා. පණ්ඩුවාසදේව ලංකාවට එනවා. පණ්ඩුවාසදේව කුමාරයාට රාජකීය කුමාරිකාවක් අවශ්‍ය වෙනවා. ඒ රාජකීය කුමාරිකාව සාක්කි ජනපදයට අයිති
අමිතුත්න සාක්‍යයාගේ පුතා වන පණ්ඩු සාක්‍යගේ දරු හතනාගින් බද්ධ කච්ඡානා දියණිය තමයි එන්නේ දියණිය තමයි විවාහ කරගන්නේ ඒ සම්බන්ධ කතා එහෙම තියෙන දන්නවා ඒක එතකොට මේ බද්ධ කච්ඡානා රාජකුමාරිකාව විවාහ කරගෙන මේ ඇයට ලැබෙන දරු 11 දෙනාගෙන් උම්මාද චිත්තා එක්ටැම් ගේක තියලා එක්ටැම් ගේක හිටිය උම්මාද චිත්තා එක අර රාජකුමාරයාගේ ඒ මේ සම්බන්ධය නිසා ලැබෙන දරුවා පණ්ඩුකාභය කුමාරයා වෙනවා. එතකොට පණ්ඩුකාභය කුමාරයා රජු වුණාට පස්සේ පුතා මුටසීව වෙනවා. මුටසීව රජතුමා වයසට ගිහිල්ලා එයා මිය දෙනකොට එයාගේ පුතා දේවානම්පියතිස්ස වෙනවා. දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනවා. එතකොට මේ පරම්පරා කීපය තුළ බුදුරජාණන් වහන්සේ මුලින්ම විජය කුමාරයා ලංකාවට එන්නේ වෙසක් පොහොය දවසක පිරිනමන පාසල අපි බුදුරජාණන් වහන්සේ සක්‍රදිව්‍ය රාජාට පවරනවා විජය අත්ව පිරිස රැක ගන්නට කියලා. ඉන් පස්සේ අනාගත සම්බුදු සසුන පිහිටාන ලංකාවේ හින්දා ලංකාව තුළ බුදුරජාණන් වහන්සේ විශේෂ අධිෂ්ඨාන කීපයක් සිදු කරලා තියෙනවා. ඒ අධිෂ්ඨානයන් ඒ විදිහටම සිදු වුණා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට අනාගත උභී පරම්පරාවේ පහළ වන මේ රජතුමා විසින් චෛත්‍ය මෙහිම ඉදිකරනවා කියන රුවන්ගල චෛත්‍ය රාජයන් වහන්සේ වෙනුවෙන් මුල්ගල් තම මේ ඒ වෙනුවෙන් ගල් කණුවක් හිටවල තියෙනවා. අද වුණත් ඔය ඇත්ත රුවන්ගල සෑයට ගියාම දකින්න පුළුවන් රුවන්ගල සෑයේ බටහිර දොරටුව පැත්තේ පිහිටවල තියෙනවා ගල් ස්තම්භයක්. ඒ ස්තම්භයේ තමයි අදටත් තියෙනවා ඒක. ඒ ස්තම්භය අනුව තමයි දුටිගැමුණු මහරජතුමා ඒ භූමිය තෝරගෙන රුවන්ගල චෛත්‍ය රාජයන් වහන්සේ ඉදි කරන්නේ. ওই විදිහ සිංහල පරම්පරාව ඔහොම බලගම්බා රජතුමා සායින් එහාට දිගින් දිගටම මෑත කාල දක්වා එනකොට එක කාලයක් වෙනවා ලංකාවේ බිස්සූන් වහන්සේලා එක නමක්වත් නැතිවන විදිහට ඔක්කොම අවසන් කළා ගණින් වහන්සේලා බිහිවුණු කාලයක් අහලා තියෙනවද ඒක? ගණින්නාසේලා ගණින්නාසේලා බිහිවුණු කාල සීමාවේදී උපසම්පදා බිස්සුවක්වත් නැතුව ඉන්න කාලේ වැඩිපුර හිටියේ බෞද්ධයෝද විශ්වකත් හිටියේ නැති කාලේ බෞද්ධ උපාසක උපාසිකාවන් දි හිටියේ සිංහල ජාතියේ දි හිටියේ. හරියටම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හදන්න කිව්වේ සිංහල ජාතියේ නේද? සිංහල ජාතියේ තුක උපාසක උපාසිකාවන් දි හිටියේ මේ සිංහල ජාතියේ දි කියලා හැවුවොත් මේ ධර්මයේ ගැන ලොකු අවබෝධයක් බොහෝ දෙනාට තියෙන නැතුව ඇති ඒ කාල සීමාව තුළ ඒ වුණාට ධර්මයේ ගැන විශාල අවබෝධයක් නැති වුණත් බිස්සූන් වහන්සේලා බිස්සුණීන් වහන්සේලා නැති වුණත් අර ගිහි උපාසක උපාසිකාවන් සහ සිංහලයෝ එකට එකතු වෙලා ඒ කාලේ බුදුදහම රැකගත්තද නැද්ද? රැකගත්තා ස්වාමීන් වහන්සේ. එතකොට සිංහල ජාතිය බුදුදහමේ සුරක්ෂිත භාවයේ වෙනුවෙන් අතීතේ ඉඳන් අද වෙනකන් දිවිහිමියෙන් කටයුතු කළාද නැද්ද? කටයුතු කළා. එතකොට මට කියන්න ඒ සිංහල ජාතියේ ඔක්කොම උපාසක උපාසිකාවන්ද නැද්ද? උපාසක සිංහල ජාතියේ සියලු දෙනා උපාසක උපාසිකාවන්ද? එහෙම වෙන්නේ නැහැ. ඇයි උපාසක උපාසිකාවක් වෙන්න නම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණ හොඳට දැන හඳා ගැනීම නිසා තුනුරුවන් සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. තුනුරුවන් සාන යෑමෙන් උපාසක භාවයට පත් වෙලා සිල් රැකීමෙන් ගියා ඒ ගමන යනවානේ. එතකොට සිංහ සියලුම සිංහලයෝ උපාසක උපාසිකාවෝද? එතකොට සියලු සිංහලයෝ උපාසක උපාසිකාවන් නොවුනාට සිංහලයෝ එකතු වෙලා බුදුදහම අද වෙනකන් ආරක්ෂා කළාද නැද්ද? ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාද නැද්ද? ලෝකේ පුරාම ධර්මයේ පතුරෙව්වද නැද්ද?
මුළු ත්‍රිපිටක බුද්ධ වචනයේ සම්බන්ධ අටුවා ඔක්කොම ටික පාලි භාෂාවට පරිවර්තනය කරන මර්මස්ථානයේ බවට සිංහල දීපේ පත් කරගත්තද නැද්ද අටුවා කියන්නේ එතකොට ඒ සිංහලයෝ අතර ඉන්න අයගේ තීන්දු තීරණ අතර දුටිගැමුණු මහරජුරුවෝ රුවන්මැලි චෛත්‍ය රාජානන් වහන්සේට මුල් ගල් තැබිය මහරහතන් වහන්සේලා පිරිවරා ගෙනද නැත මහරජතුමාට තිබුණු දෘෂ්ටියත් එක්ක රජතුමා නැකත් වෙලාවක් අනුවද මුල් ගල් තිබ්බේ නැත්තම් හිතන වෙලාවකද මහරහතන් වහන්සේලා ඒකට විරුද්ධව රජතුමාට විරුද්ධත්වය ප්‍රකාශ කර නැකතර කරන්න එපා රත්තුමනි කියලා ඒකට විරුද්ධව නැගී සිටියාද නැද්ද එතකොට වර්තමානයේ වෙනකොට සිංහල ජාතිය බුරුම ජාතිය සියම් ජාතිකයින් ඒ වගේම ටිබෙට් ජාතිය චීන කොරියන් ආදී විවිධ මහායාන තේරවාද බුද්ධාන් පැතිරලා තියෙන රටවල් ඒ වගේම අනිකුත් විවිධාකාර ජාති මායාවරුන් වේවා එතකොට සුදු ජාතිකයන් විවිධ රටවල් වල ඉන්න ඇත්තෝ ගත්තාම අතීතේ ඉඳන් වර්තමානයේ දක්වා එද්දි හින්දු වේවා ඉස්ලාම් වේවා ඔය හැමෝගෙම සංස්කෘතික යම් යම් උත්සව යම් යම් කාරණා මීට අවුරුදු ගානකට කලින් යාළගේ මුල් යුගයේ තිබ්බ තත්ත්වයයි අද එකයි ගත්තොත් ඒ විදිහටම තියෙනවද වෙනස් වෙලා තියෙනවද වෙනස් වෙලා තියෙනවා වෙනස් වෙලා තියෙනවා ඔක්කොම එකට එකඟද එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට එදා තිබ්බ සංස්කෘතික ලක්ෂණත් එදා තිබ්බ නැකත්කලි උත්සවාදිය පටන්ගත්ත දිනවකවානු පටන්ගත්ත සිද්ධි සහ අතීත හේතුකාන සර්වත්තා ඥානී තින බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද නැද්ද දැකලා තියෙනවා ස්වාමී බුදුරජාණන් වහන්සේ ඒවා මේ නිස්සාරත්වය දන්නවද නැද්ද දන්නවා ස්වාමී එතකොට භාග්‍යවතුන් වහන්සේ රජවරුන් හරහා ඉල්ලීමක් කරලා එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ සියලු උපාසක උපාසිකාවන්ට මේ සියලු ජාතීන් වල ඒවා ඔක්කොම අත්හැරලා මෙන්න මේ විදිහටම කටයුතු කළ යුතුයි කියලා දේශනා කළා තියෙන්නේ නොගැටි තණ්හා උපාදාන ආදී දුර්වල වෙනකන් ඉඳලා නිසි මාර්ගයේ පෙන්වන එක දේශනා කළා තියෙන්නේ නොගැටි ඉඳලා පෙන්වන්න හරි ඔන්න දැන් අපි අන්තිමට උත්තරේට එනවා දැන් මට ඔය ඇත්තෝ කියන්න අද සිංහල ජාතියේ තියෙන සිංහල අවුරුදු උත්සවේ නවත්තලා වෙසක් එක සමරන්න කියලා අපි කිව්වොත් වෙසක් එක දවසේදී අපි දෙන්නේ නැත්නම් විවිධාකාර කොට්ට පොර ගහන්න ඔය නෑගම් යන්න ඔයක දේවල් කරන්න දෙන්න නැතුව අපි කියනවා සම්බුදු තෙමකුල සිල්වත් ගුණවත් භාවනාන් යෝග්‍ය මෙහෙමම කටයුතු කළ යුතුයි කියලා පොහේ දවසේ තෙමගුල සමරමින් කළ යුතු ආකාරය තව දින කීපෙක තියෙන්නේ. එතකොට ඒ විදිහට කටයුතු කරමින් ඉන්න ආකාරය අපි ඒ විදිහට කරන්න සිංහල අවුරුද්ද නවත්තන්න කිව්වොත් මොකක් වෙයිද? සිංහල ජාතියක පිළිගනීද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. මොකද කියන්නේ? පිළිගන්නේ ස්වාමීන් වහන්සේ දෙදෙනෙක් එහෙම කළොත් මොකක් වෙයිද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. රටේ. හරි. අපි වෙන ආගම් වලට හැරෙන්න කියලා පාස් තියෙනවා. බුදු දහමට බණී ස්වාමීන් වහන්සේලාට. වටිනා උත්තරයක් දුන්නා අර වෙන ආගම් වලට හැරෙන්නත් පුළුවන් බුද්ධාමට බණී කියලා. හරි මට කියන්න අදුරදර්ශ බුදුරජාණන් වහන්සේ අදුරදර්ශී වුණාද? ඒ භාග්‍යවත් තිලෝකර බුදුරජාණන් වහන්සේ කාලේ නැකත්කලි උත්සවාදිය තිබ්බද නැද්ද? තිබ්බා. බුදුරජාණන් වහන්සේ එයින් විමුක්තිය ලබන්න බෑ කියලා මේ සංඝරත්නයේ දේශනා කළාද නැද්ද? විමුක්තිය ලබන්න බෑ කියලා දේශනා කළා. ඒ වුණාට නැකත්කලිය
විවිධ දේවල් ඒ අය කරනකොට රජවරුන්ගේ ඉල්ලීම් ආදී කළ බුදුචානන් වහන්සේව තහනම් කළ වෙසක් පොය දවස නිමාඩු දිනේ බවට පත් කරව ගත්තද? නැහැ. නැහැ. තහනම් පත් කර ගත්තද? බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට කළේ ඒ ඒ අයගේ තණ්හා දිට්ඨි උපාදානයන් දුර්වල වෙනකන් ඉඳලා දුර්වල කරගෙන හෝ දුර්වල වුණාට පස්සේ මගපල් ලබා සසරින් ඉගොඩ වෙන්න මග පෙන්වන එකද? මට කියන්න සිංහල ජාතියේ ඔක්කොම තිහේතුක උත්කෘෂ්ට ප්‍රතිසන්දියක් නැත්නම් තිහේතුක ප්‍රතිසන්දියක් ලැබලා ඉන්න අයද? හේතුක අහේතුක සුගතිය සිංහලිය අතර ඉන්නවද නැත්ද? ඉන්නවා. එතකොට ඒ අයගේ සාංශාරික ආස්ව අනුසේ ධර්ම තියෙනවද නැත්ද සිංහල ජාතියේ? තියෙනවා. එතකොට මට කියන්න ඒ ආස්ව අනුසය ආදී ධර්ම තියෙන සිංහල ජාතිය අර විවිධාකාර අඹසැමියන් දූ දරුවා මව පියා ගෙවල් නඩත්තු කර ගැනීම අලුත් අවුරුද්දේ අම්මට ඇඳුම් අරන් දීම තාත්තව රැකබලා ගැනීම අනේ අවුරුද්ද නැ වෙන සංස්කෘතිකද නැ සිංහල සංස්කෘතිය තියෙනවා අවුරුද්ද ලං වෙච්ච අනේ කමන්නේ අපි අවුරුද්දටවත් රටේ ඉඳන් යන්න ඕන අම්මව බලන්න අනේ තාත්තව බලන්න ඕන ගියා අවුරුද්දෙත් මට බැරුව ගියා මම තාත්තාට මට මේදී ඕන කියලා කිව්වා මේ අවුරුද්ද නම් කොහොම හරි අරන් ගිහින් දෙන්න ඕනේ මේ අනේ මේ කමන්නේ පුංචි කාලේ මේ දීපල හින්දානේ අයියයි මායි රණ්ඩු උනේ අයියේ ගෙදර උන අවුරුද්දටවත් දැන් අවුරුද්ද නොයා ඉන්න ඕනේ අවුරුද්දටවත් යන් ඔය විදිහට ගොඩාක් යහපත් දේවල් මං කිය වචන දෙක තුනනේ ගොඩාක් යහපත් දේවල් සිංහල සංස්කෘතිය තුල නිර්මාණය වෙලා තියෙනවද නැත්ද ඒ ජාතිය තුල තියෙනවා ඒකෙන් රටට වෙන අයහපත මොකද්ද ඒක සිංහලයා අවුරුදු සැමරීමෙන් මව්පියන්ට වෙන හානිය මොකද්ද කිසිම හානියක් වෙන්නේ නැහැ. යහපත මොකද්ද? එදාට හරි වන්දනා කරනවනේ සෝමිතාස්ස. නෑ එදාට සියලු දෙනාම සමගි වෙනවා. සමගි සමා. එතකොට ඇති වෙන්නේ කුසාසිතද අකුසාසිතද? කුසාසිත. මොකක් හරි දෙයක් හින්දා කුසාසිතක් ඇතිවීමද හොඳ? එහෙම දෙයක් නැතුව අර යන ක්‍රමයකටම අකුසාසිත එක ගමන් කරන එකද හොඳ? ඊළඟට අපි රත්නායක මහත්මා එතකොට මට කියන්න පින්වත්නි මෙන්න මේ විදිහට ඔය ඇත්තෝ දැන් මම අහන මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න සිංහල ජාතියේ සිංහල අවුරුදු උත්සවයේ නතර කළොත් ඒ අය විනෝද වෙන්න ඒ අය සෙල්ලම් කරන්න ඒ කාටි විවිධේව කරන්න මුස්ලිම් ජාතිකයින්ගේ අවුරුද්දට එකතු වෙයිද නැද්ද? කතෝලික ජාතිකයින් කතෝලික බත්තිකයින්ගේ අවුරුද්දට එකතු වෙයිද නැද්ද? එතකොට මෙතන අපි එකතු වෙලා වැළැක්වුවොත් ඒ කට්ටිය සතුටු වෙන්න ඒ කට්ටිය ওই වැඩ ටික කරන්න වෙනත් දේවල් වෙනත් අයගේ යාළුකම් හිත මිත්‍රකම් ඇති කරගෙන වෙන පැත්තකට නැඹුරු වෙයිද නැද්ද කියලා කියන්නකෝ. නැඹුරු වෙනවා. එහෙම නැඹුරු වුණොත් සිංහල දැන් ලංකාවේ දෙම දෙවිද ජාතිකෝ ඉන්නවද නැද්ද? ඒ අයගේ ඉන්නවනම් බෞද්ධයෝ නැත්තම් තුනුරුවන් සාරණගේ උපාසක උපාසිකාවන් ලංකාවේ ඉන්න දෙවිද ජාතිකයන්ගෙන් කී දෙනෙක්ද ඉන්නේ? දෙවිද ජාතිකයන්ට 40යි. එහෙම නැහැ නේද? නැතිද? කොහොමද තාම නැති තරන්නේ. එතකොට ලංකාවේ ඉන්න අනිකුත් මේ ජාතියින් ගත්තාම ඒ ජාතියින් අතර ඉන්න උපාසක උපාසිකාවන් කොච්චරක් ඉන්නවද? තාසුණු ප්‍රමාණයට නේද නැති තරම් තමයි නේද? නෑ වගේ තමයි. දැන් මම අහන ඔබෙන් ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා අපේ ගම්බුරේ විල අතිපූජනීය සෝම නායක ස්වාමින් වහන්සේ. ඒ වගේම අපේ කිරිබත්ව ඥානානන්ද පින්වත් ස්වාමින් වහන්සේ දෙදෙනා වහන්සේම දැඩිව ඉන්නවා මෙහි මතේ මේ මෙහිම මේ සිංහල අවුරුද්ද සම්බන්ධව.
නමුත් පරමාර්ථ ධර්ම ධර්ම විනයානුකූලව කටයුතු කරන හිතන පතන අපි ඔබෙන් අහනා මෙහෙම තියා සිංහල ජාතියේ සංස්කෘතික මංගල්‍යයක් විදියට දැන් වර්ධනය වෙලා ඒ කට්ටිය ඉන්න දේ බෞද්ධයින් එක්ක දැන් ගැටෙමින් තියෙනවද? දැන් මේ වෙනකොට ගැටෙමින් තියෙනවද බෞද්ධ ලක්ෂණ අවුරුදු උත්සවයට එකතු වෙලා තියෙනවද? එකතු වෙලා තියෙනවා. ඔක්කොම උත්තර දෙන්න. එකතු වෙලා තියෙනවා සර්. ගැටෙනවද? දැන් ගැටෙනවද? හැම පවුලකම ඉන්න උපාසක උපාසිකාව අපි සිංහල සංස්කෘතියේ මේකෙන් අයින් කරන්න ගත්තොත් පවුල් අභ්‍යන්තරවල සමගියක් ඇති වේද ගැටේද? ඔක්කොම උත්තර දෙන්න. අර ස්වාමීන් වහන්සේලා දෙනමගේ මඟ පෙන්වීම සහ ඒවහින්ද එතකොට සිංහල ජාතියයි බෞද්ධයෝ ගැටෙනකොට වැඩිපුර ඉන්න සිංහල ජාතියේ පිරිසද උපාසක උපාසිකාවන්ද? එතකොට සිංහල ජාතියේ පිරිස වැඩි වෙනකොට කෙලෙස් වලට බර වෙනකොට උපාසක උපාසිකාවන් අඩු වෙනකොට ත්‍රිපිටකය ගැන විවිධ මතිමතාන්තර තියෙනකොට වහරකවාදී මීවන පලානවාදී ඒ වගේම තව විවිධාකාර මිත්‍යා මතවාදී තමන් බුදු වුණා කියලා කට්ටි ඕ වගේ විවිධේවත් එක ත්‍රිපිටකයත් සැක සංකා වන මට්ටමට අටුවා ප්‍රතික්ෂේප කිරීම ඕ වගේ ඝට්ටන ගොඩාක් තියෙන මේ වගේ කාලයක මෙහෙම ඝට්ටනයක් ආවොත් අනාගත බුද්ධ ශාසනයේ පැවැත්මට ඒකේ හානියක් සිද්ධ වෙන්නේ. හානියක් සිද්ධ වෙනවා. විශාල හානියක්. මේ ඉන්න ඔක්කොටම තේරෙනවද නැද්ද? තේරෙනවා සාර. මොකද කියන්නේ අනිත් ඇත්තෝ? තේරෙනවා සාර. හගත. හරි. එතකොට මට කියන්න ඔය පින්වතෝ නක්කත්තම් පතිමා නින්තං අත්තෝ බාලං උපච්චග අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාරක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. එතකොට නැකත් සම්බන්ධ විවිධ කවුරු කාරණා තියෙනවානේ. මේ ලෝකෙ විද්‍යාවන් අතර නොදියුණු විද්‍යාවන් ලෝකේ තියෙනවාද නැද්ද? කෙනෙක්ට පිළිගන්නම බැරි මට්ටමේ මොන හරි දෙයක් සමාජගත වුණොත් ඒක කෙනෙක් පිළිගන්නෙම නැත්නම් පිළිගන්න බැරි හේතු තියෙනවා නම් ඒක අවුරුදු දහස් ගානක් පවතිනවද ඉක්මනට අභාවයට යනවද? ඉක්මනින් අභාවයට. ඉක්මනට අභාවයට යනවා. මොන හරි මට්ටමක් තියෙනවා නම් ඒක යම් විදිහකට කට්ටිය පිළිගැනීම තියෙනවානේ. එතකොට අපි කරන්න ඕනේ මිනිස්සුන්ගේ සම්මුතියත් එක්ක ගැටෙන එකද ඒ සම්මුතිය තුලින් පරමාර්ථය පෙන්වන එකද? එතකොට අපි දැන් කරන්න ඕනේ සිංහල බෞද්ධයා සහ සිංහල ජාතිය ගැටෙන සලස්වන එකද ඔය තියෙන විදිහටම තියෙමින් අර උත්සව ඔයව පේනකොට බීලා කරලා දැන් උදේ සන්තති ඇමැත්තුම හොතටම බීලා එතා පිට ඉඳලා බුදුරජාණන් වහන්සේට මේ බෙරි මරගාතේ වදිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කරනවා හවස් වෙනකොට නාටිකාංගනාව මැවුනහම බීලා හිටිය කෙනා එනවා උදේ බීලා නේද හිටියේ බීපත්තු එන්න එපා මං ඉන්න අහලකට කියලා ඉලෙව්වද? නෑ ස්වාමීන් වහන්සේ. මිනී මරුවට පන්සල තහනම් කරනවද ඔය ඇත්තෝ? නෑ. ගණිකාවට පන්සල තහනම් කරනවද ඔය ඇත්තෝ? නෑ සර්. බේබද්දට සත්ත්වඝාතකයාට හොරාට පන්සල තහනම් කරනවද ඔය ඇත්තෝ? නෑ සර්. ඔය ඇත්තෝ මොකද කරන්නේ මේ කට්ටිය? හරි මාර්ගයට ගන්න. මාර්ගයට ගන්න. සම්මුතිය තුළින් පරමාර්ථය පෙන්වා දෙනවා. ඔව්. ඒ කියන්නේ එයා අර තරුණ මට්ටමේ ඉන්නකොට පුළුවන් ද අපිට ඇත්ත පෙන්වන්න? බැහැ. එයාගේ දරුණුකම දුර්වල වුණත් පුළුවන් ද අපිට ඇත්ත පෙන්වන්න? පුළුවන්. දරුණුකම දුර්වල වීම ක්‍රම කිහිපයකට පුළුවන්. එකක් දුර්වල එය වෙන්න ඕනේ එයාගෙන් අනිත් එක අනිත් අය විසින් දුර්වල කරගන්න ඕනේ. ඔය ක්‍රම දෙකම කරගන්න තියෙන අවස්ථාවක් නෙමෙයි ද අවුරුදු උත්සවේ? අවුරුද්ද. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මට දැන් කියන්න මම ලියපු ලිපිය දැක්කද ඔය ඇත්තෝ? එහෙමයි ස්වාමීන් වහන්සේ. දේශනාව දැක්කද ඔය ඇත්තෝ?
ඒ දේශනාවේ ලිපිවල තියෙන දේ දැම්මා කියන දේ පරස්පරයිද එකගයිද එක එකද එකගයි ස්වාමීන් වහන්සේ ඒ ලියුව දේ කිව්ව දේ දැන් කියන දේ දෙකද එකද එකක් ස්වාමීන් වහන්සේ සියලුම දෙනා උත්තර දෙන්න එකක් ස්වාමීන් වහන්සේ එකයි එහෙනම් මට දැන් කියන්න මම කිව්ව දේ ධර්ම විනය විරෝධීද සම්මුති පරමාර්ථ ධර්ම ගැන දැනගෙන කිව්ව ප්‍රකාශයක්ද නොදැන කිව්ව ප්‍රකාශයක්ද सिंगल जाति हानि मुखद उपासक उपासक हानि मुखद मगपाल लबान हानि मुखद मैं क्यों वे ओए विधि तुम तिबुनो एक लावती को ඔය විදිහටම යන්න කියන එකද ඔය කියන්නේ මෙතේ කාලේ ආව ක්‍රමයක් තියෙනවා නම් ඔය විදිහටම යන්න දැන් තියෙන සංස්කෘතික ක්ලාස් තව අවුරුදු 20 හරි විනාශ වෙයි තව තව අනාගතේ විනාශ වෙයි සංස්කෘතික දේවල් කජාතිගේ දේවල් ඒ කුලමල සිරිත්වල දේවල් එක ගැටි ගැටි ඉදීම නෙමෙයි අපි කල යුත්තේ සම්පූර්ණයෙන්ම සංහාදිත්‍ති මානාදිය දුර්වල විලා හෝ දුර්වල කරගෙන හෝ නිවැරදි මාර්ගයේ පෙන්නලා ආරියස්ථානික මාර්ගයේ පිළිපද තත්ත්වයට පත් කරලා ති හේතුක ප්‍රතිසන්දි ලාභීන් ආඥාවති කමාන්තරාය කර්මාන්තරාය ක්ලේශාන්තරාය ආරූප වාදාන්තරාය ආදීන් ඉන්නවනම් ඒ වගේ ඒ කටි ගලවගෙන විපාකාන්තරායන් තියෙනවනම් මේ ජීවිතේ බැරුණොත් ඊළඟ භවයක ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට හැකි කට්ටියේ මේ ජීවිතයේ මගපල් ලබන්නත් බැරි කට්ටිය ඊළඟ ඉක්මන් භවයක මගපල් ලබන්නත් පුළුවන් විදිහට සසරින් ඉගොඩ වෙන්න ඒ අයට උපරිම ඒ කියන්නේ ඒ කට්ටියගේ උපරිම මට්ටම සමහර ආත්ම භාවය දෙක 10ක් 20ක් 50ක් 500ක් ආත්ම භාව පංකොටිය ගිහිලා හරි කවදා හරි ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට අපි දැන් හරි මාර්ගයේ පෙන්වීමද කරන්න ඕනේ එහෙම නැත්නම් අරවත් එක ගැටි ගැටි ඉන්නකද කරන්න ඕනේ साक्षा යමුණා දේශනා පිළිබඳ ගැටලුවක් එක දැන් මට කියන්න ඒ දේශනාව හරිද වැරදිද අවසරයි සාමනහස ඔව් අහන්න ප්‍රශ්න අතල සූත්‍රයේ දැක්කන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාසයි ලිත අවුතු ලිතේ එකේ වෙලාවල් කියන එකයි එක केंद्र बलीमत के विश्वास क्रीमत के सक्का चीलबत परामास कियने के एकाई आउदु लिताई अतर ज्योतिष आयने सक ए लित सकस करने ए देखा अतर संबंधता व्यक्त कियना हुआ दरवाजा न समय हसे හරියට චිත්තචෛසික ධර්ම දනවනා ඒ වගේම හරියට සිතේ ක්‍රියාකාරීත්වයේ චෛසික ක්‍රියාකාරීත්වයම දනවනා නෝනැති උදවිය තමන්ගේ පරමාර්ථ ධර්ම කර්මනාකරණය කරගෙන සසරින් ඉක්ොඩ වෙන්න වගේම ජීවත්widetilde කෑම් බීම ඉදොම් ඉදොම් උන්නතිතම් භෝග සම්පත් සුඛිතම විතක ඔක්කොම ලැබෙන විදිය ජීවිතය සකස් කර ගන්නවානේ නැසස්සේ කියන්නේ අසම්පූර්ණ විද්‍යාවක් සමාජය තුල තියෙනවා ඒක සමහර කට්ටි විවිධේවට පාවිච්චි කරන ප්‍රයෝජන ගන්නවා නමුත් බුදුදහමේ තුල උගන්වන කවුරු ඊයට තීරුම් ගන්න අමාරුයි තීරුම් ගන්න ශක්තියක් නැහැ කෙලෙස් බලකම හිඳ ඊයට වැටෙන්නේ නැහැ නමුත් අර තියෙන නැකතාදී දේවල් වලට වඩා කෙනෙක්ට පුළුවන් නම් මේ මොහොතේ තීහිතක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත කුසාසිත ඇති කර ගන්න ඒකේ ditta dhamma vedniya kusale rukule hinda
දැන් ඇති වුණ හිතලට හැම අතින්ම සමාන කලින් භවවල කලින් භවවල කලින් භවවල විපාක විඥාන ආදී ලැබෙන හින්දා ආහාර පාන ඉදුම් පිටුන් සුකිතම වෙතකම් බලාපොරොත්තු වෙන ලෞකික සම්පත් ආදී සියල්ලම ඉහලින්ම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා පුළුවන් වෙනවා ලෞකික ලෝකෝත්තර සම්පත් දෙපැත්තින්ම ලැබමින් සුවසී සසලින් ඉපද වෙන සුඛාපටිපදා කිප්පා විඥාදී තුන තීරු සම්පත් සකස් කර ගන්න පුළුවන් අර ज्योतिषादी कर्मकान अभी अदालव नीव सामजे तदालव एव सामजे कर्ते पीड़िपत्ना अभी घटेन हेतु अभी घटेन वसदे अभी हरिमार्गे මෙතෙන්දි මේ එතකොට මේ ඔය දැන් නත්තස් විද්‍යාවත් එක්ක ඔය දාලා තියෙන ඒ වෙලාවල් වලට වෙලාවත් එක්ක දැන් සම්මාදිට ආපු කෙනෙක් කටයුතු කරනකොට සම්මාදිට බෙදෙන්නේ නැද්ද සන්නාස එතකොට දැන් වෙලාවල් වලට වැඩ කරනකොට එයාට කියන්නේ නේනම් පින්වන්ත ඔය ඇත්ත මට කියන්න මම අලුත් අවුරුදු උදාව සරණ යමි මම ගිලිපගිනි මෙලවීම සරණ යමි මම සසර දුකින් ඈතර වීම පිණිස මම මේ විදිහට මේ කිරිබස් ඇදී නැත්නම් මේ ආහාර අනුභවය සරණ යමි මම මේ හැකියා සඳහා මේ පිටත් වීම සරණ යමි හිසතිල ගෑම සරණ යමි ওই විදිහට නැකස් සරණ යන කවුරු හරි සිංහලයේ කම්බෙලා තිනවද නෑ ස්වාමීන නෑ නේද මට නම් හම්බෙලා නැහැ සමහරට ඉන්න පුළුවන් මට හම්බෙලා නැහැ ඔබට හම්බෙලා තියෙනවද කියන්න उपासक उदाव सह एक एक कोच्चर वाटिनवाद मट हित हटियट नोनागते पांसल कुशल पिनाकर एक कोच्चर वाटिनवाद मट नंग हित मुखद अपनी बोड़ी का देवल लोकूट ने कमेवनाटअपीव खरा अदट पांसल्यानवा वेलावट गिहिंगीपगिनी मुलोला मंग हितने में जाति का उत्सव या काफी एच्चर नोहिता आगम पेटमणि स्वामी हास बार तरह एकम को මට හිතෙන්නේ මේ මේ මේක ජාතික උත්සවයක් මේක අපි හැමෝම නැකතට හරි කමක් නැහැ කරන එක හොඳයි කියන එකයි මගේ නම් අදහස. බොහොම හොඳයි. අනිත් අයගේ අවසරයි ස්වාමීන් වහන්ස මම මේ සහභාගී වෙන්නේ ලංකාවෙන් පිට ඉඳන් අපේ බෞද්ධයෝ මේ සිංහල අලුත් අවුරුද්ද ගැන ගොඩක් ගැටලා තියෙන මේ නැකතත් එක්කනේ අපි ඉංගලන්තේ ඉන්නකොට අපේ හාමුදුරනේ මේ
නැකත කියනක අපට අල්ලන්න බෑ සිකුරාද දවසක් විශේෂයෙන් මේ අවුරුදු තිබුණේ මගේ ස්වාම පුරුෂයා වැඩට යනවා දරුවෝ ඉස්කෝලේ යනවා ඒත් මම දරුවෝ දෙන්න ඉස්කෝලේ නොයවා ඒ විශේෂ දවස අපේ රටේ සංස්කෘතිය ගැන කියලා දෙන්න ඕන නිසා කිරි උතුර වල කිරිපත් හදලා කැවිලි හදලා අපච්චිට වඳින්න උගන්නලා ඒ ටික කරලා මගේ හස්බන්ඩ් ගියේ පරක්කු වෙලා වැඩට අපේ දරුවන්ට ඒදී දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන් මට මතනදි මතු කරන්න ඕනේ මේකයි අපේ ජාතියක් හැටියට සිංහල මිනිස්සු එක එක මත එක හරි ගැටෙන්න හරි දක්ෂයි ඉතින් මේ ප්‍රධාන වශයෙන් මම මෙතනදි මතු කරන්න කැමතියි දැන් මේ රටවල් වල ඉන්නකොට අපේ දරුවන්ට රමසාන් වලට දීපවාලි වලට මේ රටේ විවිධත්වයට හරිම ආදරේ ඒගොල්ලන්ගේ සංස්කෘතික අනන්‍යතාවයට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඇයි අපේ මිනිස්සු මෙහෙම ගැටෙන්න කියලා හිතාගන්න බැහැ මෙච්චර වටිනා සංස්කෘතියක්. ඒ දැන් මෙතනදී මතුවෙච්ච කරුණ එක තියෙන සම්පූර්ණයෙන් බුදුදහමට අබමල් රේණුවක පටහැනි භාවයක් නැහැ. නැහැ. වර්තමානයේදී එක එක මාධ්‍ය හරහා යම් යම් අපි දැක්කා සමාජ මාධ්‍ය හරහා සැරිසරන යම් යම් අවුරුදු උත්සවවලට එකතු වෙලා තියෙන විකෘති අංග ලක්ෂණ ඒවත් මට හිතෙනවා මේක මේ අපේ තියෙන අනන්‍යතාවයේ බිඳ දාන්න අපේ තියෙන ශක්තිමත් භාවයේ බිඳ දාන්න කවුරු හරි විසින් කරන කුමන්ත්‍රණයක්ද කියලා තේදෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මොකද මෙච්චර මම ජීවිතේ දැකලා නැහැ මෙහෙම එකමුතු වීමක් ඇයි අපි නැකතත් එක්ක එල්ලිලා ගැටින්නේ අපි නැකත් බැලුවේ නැහැ දැන් එංගලන්තේ අපි චාරිත්‍ර කරද්දී අපේ අම්මලා එහෙ කිරි උතුරවද්දී අනේ අපිත් මෙහෙ ඉතුරුවා අපි කෝල් කළා කිව්වා අම්මා අපේ කිරි ඉතුරුණා අපට හරි සතුටුයි අපේ බබාලා දෙන්න කෑ ගහනවා අත්තම්ම කිරි ඉතුරුණා කියලා. ඒ සතුට මොනතරම් සුන්දරයිද ලස්සනයිද ඒක බුදුදහමට පටහැනි වෙන්නේ කොහොමද? ඒක තමයි. ඒ තියෙන ආදරණයේ බැඳීම ඇයි අපි එපා කියන්නේ? ඔව්. ගරුණීය ස්වාමීන් වහන්සේ මට මෙච්චරයි මතු කරන්න අවශ්‍ය අපි මොන රටේ හිටියත් මිනිසුන්ගේ විවිධත්වය තියෙනකොට තමයි එතන ලස්සන තියෙන්නේ. අපි බුදුදහම ප්‍රැක්ටිස් කරන්නේ අපේ හදවතින්. එතනදී කිසිම ගැටීමක් නැහැ බුද්ධ පූජාව පූජා කරලයි අපච්චි ළමයින්ට කැවුවේ බුදුහාමුදුරන්ට ප්‍රමුඛ ස්ථානය දෙන එක කොතනකවත් නතරලා නැහැ ඔය නැකත එපා කියන බහුතරයකට හඳහන් තියෙනවා ඒගොල්ලෝ ගැහන ළමෙක් නම් මේ වැඩිවියට මල් වර වෙනකොටත් නැකත් බලනවා විවාහටත් නැකත් බලනවා ගෙපල කපනකොටත් නැකත් බලනවා ඒ කිසි දෙයක් එපා නොකිය ඒ මේ සිංහල අවුරුද්ද අපිට අපිට එකතු වෙන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්නේ ඇයි අපි විසින් අපි සිය දිවි හානි කරගන්නේ ඇයි කියන එක තමයි මට අපේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ රටවල ඉන්නකොට අපි තනි වෙලා අපිට අපේ අය ඕනේ එතකොට අපි විසින් මොනවා හරි දෙයක් ඇති කරගන්න උත්සාහ කරනවා මේ සුන්දරත්වය වෙන જાතියින්ට නැහැ මේ බැඳීම කිරි උතුරනකොට ඇති වෙන ඒ හිනාව ඒ සතුට වෙන જાතියින්ට ඒ වගේ අවස්ථාවක් නැහැ අපට රත්තරන් අවස්ථාවක් ලැබිලා තියෙද්දී ඇයි අපි ඒවට පයින් ගහන්න කියලා අපේ මිනිස්සුන්ගෙන් අපි අහන්න ඕනේ අනිත් එක අවසාන වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඔබ වහන්සේ මැදිහත් වෙලා මිනිසුන්ව දැනුවත් කරන එකට ඔබ වහන්සේ ඉක්මන් භවකදීම ධර්ම අවබෝධය ලබන්න ඕනේ මම දැඩිව විශ්වාස කරන දෙයක් සිංහලය තමයි බුදුදහම රකින්නේ අපි වෙපා කරවන්න කවුද කියන එක හොයන්න ඕනේ අපේ හාමුදුරනේ නැකත මත නෙමේ මේකේ තියෙන ගුණාත්මක භාවය හරයාත්මක භාවය මතයි අපි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ අවසරයි හාමුදුරනේ ඔබ වහන්සේ තෙරුවන් සරණයි දීර්ඝාෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් මහත්මිය හරිම විශිෂ්ටයි ඔබතුමීගේ අදහස් දැක්වීම විශේෂයෙන් පිටරටක ඉඳලා මම බොහොම අගය කරනවා ඒ අදහස් දැක්වීම ඒක එහෙමම තමයි සියලු දෙනා මේ තියෙන කටයුතු පසපස්සේ යම් කුමන්ත්‍රණයක් තියෙන බව තීරුම් අරගෙන කටයුතු කරන්න වෙනවා ඔබතුමීගේ අදහස් දැක්වීම බොහොම අගය කරනවා අපේ රත්නායක මහත්මයා අදාළ අපි අනිත් වෙලාවක ඔය කටයුතු වල යෙදෙමු නේද පුතේ
අපි කියන දේම පිළිගන්න නෙමෙයි කියන්නේ පවතින සියල්ල සම්මුති පරමාර්ථ කාරණා අනුව කටයුතු කරන්නේ මේ මේ හා සම්බන්ධ මේ අපි මේ කතා කරන එක රෙකෝඩින් එකක් වෙනවට සම්බන්ධ අපි මේක පොඩ්ඩක් මේ අපි ව්‍යාප්ත කරන්න හොඳයි කියලා සිතනවා මට ඒක පොඩ්ඩක් ඈ හොඳයි පින්වත් අපේ මහත්මයා රෙකෝඩින් වෙනවා මම ඒක අපි මහත්මයාට ලබා දෙන්නම් එතකොට ඒ විදිහට කටයුතු කරන්න නේද ප්‍රශ්න තිබ්බා ගොඩක් අපිට කතා කර ගොඩක් අය මේ සාමාන්‍ය ගොඩක් තිබ්බා ප්‍රශ්න ඔබ වහන්සේ අර කියන දේ ගොඩක් අය පිළිගන්න ඕනේ දැන් කපාට අර වගේ දෙයක් දැම්මම පස්සේ කොහොමද පිළිගන්නේ කියලා ඒක අත්තරින්ද බෑ කියන ප්‍රශ්න තිබ්බා කට්ටියගේ මේ ඒ වගේ තැන්වල තිබ්බා ගොඩක් සාකච්ඡා කරලා තිබ්බා ගොඩක් අය අපි ඒක නිසා මේ ඒ අයටත් මේක ලැබෙන්නේ සලස්සම නේ සාරා හොඳයි දැන් එතකොට මම කිව්වේ ඒක පිළිගන්න පුළුවන්ද බැරි
මේ වගේ අදහස් එක ඇත්ත අපි කතා කරන්නේ නැහැ ඇත්ත කතා කරද්දී මගේ දුරකථනයට මේක සම්බන්ධව අසභ්‍ය වචන වලින් පණිවිඩය දෙවලා තියෙනවා මම මෙහෙම කිව්වා කියලා උපහාසෙ බලුද්දීත් මේ ඇත්තට මේ මඩක් ගොඩක් අය මේ මම උපහාසෙ කිව්වනේ මම කියන්නේ මේ මඩක් ගොඩක් අය මේ දැනුම් දුන්නා ඒ කියන්නේ මේ මේ මෙහෙම දස් ආනස් කියලා තියෙනවා මේ මෙහෙමයි කියලා සාමාන්‍ය අතන ආනස් කියපුවම දෙයක් සාමාන්‍යයෙන් ධර්මයත් එක්ක කිසිම ගැටලුවක් නැහැ නේද පිළිගන්නවනේ ගොඩක් අය ඒතකොට මේකද මේ මෙහෙම දෙයක් වුණා කියලා විල්ල මේ ගොඩක් ආව ප්‍රශ්න එකක් දෙකක් නෙමෙයි කිහිපයක්ම ආවා සෝනාන්සලත් එක්ක කතා කරලා තිබ්බා ගොඩක් අය කතා කරලා තිබ්බේ මේක අපි කිව්වේ මෙච්චර මේ කතා කරමු කියලා අතුරු අපසෙම අරගෙන අපි කතා කරමු කියලා මේක තමයි අපේ මහත්මා සාමාන්‍ය හැමෝම එක හිලා පිළිගන්නවා රතන් සේනාංශේ ධර්ම විනය ඇරෙන්න වෙන වචනයක්වත් කියන්නේ නැහැ කියලා ජබුලු කතා කරන්න දැන් අර කට්ටියට ගිලා බැසපු දෙයක් තියෙනවා හිතට කියන්නේ මේ කාලයත් ඉස්සෙල්ලානේ ඒවා ඉතින් විදිහට එකපාරට අමාරුයි දැන් අර ඒක නිසා මේ වගේ කාරණා අපි හාර හාර පොඩ්ඩක් අර ඉස්සරටක් ගිහිලා ඊට පස්සේ අනාගත අතීතයට ගිහිලා අතීතයේ කොහොමද මේවා වුනේ කියලා කල්පනා කරලා දැන් වෙන්න තියෙන මොකද අනාගතේ වෙයි මොන වගේ දෙයක් වෙයිද කියලා ඒවක් ගැන හිතලා එහෙමත් කළා ධර්මයට කරපලා තමයි කතා කරන්න දෙන්නේ අර ඒ වගේ මේ දෙයක් තමයි පැහැදිලි කරලා ඉස්සරහට දෙන්නේ සවන ඒකට තමයි කට්ටිය තාත්තට තේරුම් ගන්න අනිවාර්යයෙන්ම දැන් මේ සාකච්ඡා මේ විදිහට කරමු කියලා මහත්මයා යෝජනා කරලා තියෙකත් මේ මගෙන් ගිය පස්සේ අහපු එකත් ගැටලුවක් තියෙනවා සයන්හස කරලා දේ දැහුවේ ඔව් මම එහෙම දැන් මේ දෙක ආන්දෝලනාත්මකයි මේ කිවි ඔබට තියෙන ඕනෑම දෙයක් සතන් සයන්හස්තේ කතා කරන්න පුළුවන් ඔය දැම්මට හිතන රසබ්බි වචන දී බැන්නා කියලා මගේ මේ සිනහව මෙහෙමයි මේක විනාස වෙන්නේ නැහැ කියපු දේවල් වලට අපි එකඟ වුණා කියලා අපිට මේ සෝම ස්වාමීන් වහන්සේගේ රෙකෝඩින් පවා එවලා තිබුණා දාලා තිබුණා අවසරයි ස්වාමීන් වහන්සේ මේ තව එක කාරණාවක් මතු කරන්න මට මේ අවසර දෙන්න මේ ගොඩක් අය අවුරුද්ද කියන එක දැන් වෙසක් උත්සවයේදී තමයි අපේ අවුරුද්ද බෞද්ධයන්ගේ කියලා තමයි මේ කාරණාව මතු කරන්නේ. ඒක ආගමික උත්සවයක්. අපේ අපේ සතුන් විසින් ගේ තියෙන විශේෂම දවස. ඒ වගේ හැම ආගමිකයකටම විශේෂ දවසක් තියෙනවා. දැන් ඉන්දියාව ගත්තොත් මේ සංස්කෘතික දවස් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට සමරන්න ඒගොල්ලෝ හැමෝම ධර්මය ලෝකෝත්තර ජීවිතේ ගත කරනකොට ලෞකික ජීවිතෙන් වෙනස් වෙනකොට හැමෝම එකම මට්ටමේ නැහැ ඔබ වහන්සේ මතු කරපු විදිහට. එතකොට ගොඩක් අය hina වෙන්න විශේෂ ලංකාවේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ලොකු පීඩනයක ඉන්නේ මානසිකව.
ඉතින් මේ ඒගොල්ලෝ ආසයි hina වෙන ඒ දුක්ඛිත මානසික මට්ටමින් බිඳලා පොඩ්ඩක් සතුට වෙන්න පෘථජන මිනිස්සු කැමති hina වෙන්න මේ කැම කාල සතුටින් ඉන්න එතකොට ඒ අවස්ථාව වෙන වෙන ජාතීන්ට ඒගොල්ලන්ගේ සංස්කෘතික උත්සව හරහා ලබා දීලා තියෙනවා ඔබ වහන්සේ මතු කරා වගේ ඒ කාරණාව වෙසක් වලින් මතු වෙන්න ගත්තොත් වෙසක් කියන්නේ තනිකර විකෘතියක් කරගන්නවා අපේ ලංකාවේ බෞද්ධයෝ ඉතින් ඒ නිසා වෙසක් එක වෙසක් විදිහට උත්තරීතර විදිහට ඒක සමරන්න ඉඩ දීලා සංස්කෘතිය අතින් අපිට hina කම්පා දෙනකොට hina වෙනවා ඒ හැම අංග ලක්ෂණයක්ම හැම තරංගයකින්ම අපි සතුට වෙනවා ඒ සතුට පුතජන මිනිස්සුන්ට ලබා දෙන ඒ උත්සවය අපි රැක ගන්න ඕනේ කියන එකයි මගේ අදහස ස්වාමීන් වහන්සේ මෙතනදී අපේ මිනිස්සුන්ට පුළුවන් තරම් දෙන්න පුළුවන් නම් සිංහල ජාතියේ ඒ අනන්‍යතාවයට ආදරය කරන්ඩ ඒ ජන ගීයට ජන කවියට එකස් බෙරයට මේ ලෝකෙ කොහෙවත් නැහැ අපිට අපේ අනන්‍යතාවයට ආදරය කරන්න පුළුවන් අවස්ථාව තමයි සිංහල අරුද්ද අපිට අපිව එපා කරවන්නේ නැතුව අපිට අපිව ඕන වෙන විදිහට ඒව තව තවත් හරයාත්මක පැත්තට කරන්න කොහොමද කියන එකයි අපේ මිනිසුන්ට දෙන්න ඕන ධර්ම සාකච්ඡා හරහා මාධ්‍ය හරහා හෝ එතකොට මේ තීන දේ දින හොඳ දේ නැති කරගෙන මිනිස්සු දැන් හැමෝම එක මට්ටමෙන් නැහැනේ එතකොට මේ මිනිස්සු හරි කලකිරෙනවා වෙන ආගම් වලට යන්නේත් අර කලින් කිව්වා වගේ ඒ නිසායි ඉතින් ඒක නිසා මේ මේ දෙකේ වෙනස ආගමික උත්සවයක් සහ සංස්කෘතික උත්සව සමාජ යහපැවැත්මට අත්‍යවශ්‍යයි මිනිසුන්ගේ ඒ ඌමනා එපාකම් ඉෂ්ට කරගන්න. ඉතින් ඒකේ අපට ලැබිලා තියෙන තෑගයක් විදිහට අපි ආසාවෙන් එක සමරන්න ඕනේ කියන එකයි මතය ස්වාමීන් වහන්සේ නැකත කියන එක මේ මතු කරන්න අවශ්‍ය නැහැ. නැකත ගොඩක් අය මම දැක්ක ඔබ වහන්සේගේ ලිපිය දාලා තියෙන හැම අපි කරන්න හැමදාම උයන එක නේද කණ එක නේද හැමෝම එක වෙලාවක කරන්න ඕනේද? අදට මම ගොඩක් වෙලාවට දුව දුව කන්නේ. එකට වාඩි වෙලා කන්න වෙලාවක් නැහැ අපේ ජීවිතේ තනිකර යන්ත්‍රයක් වගේ. ඉතින් අර එකට එකතු වෙලා අපච්චි ගැදින් බත් කටක් කන්න ඒ අවස්ථාව හම් වෙනවා නම් අපිට ඒක තෑග්ගා. ඒක කොච්චර එකිනෙකාගේ සම්බන්ධතාවයේ ගුණ නැගෙනවද? හොඳ පැත්ත බලනවා මිසක් චුට්ටක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක මතු කරන එක තමයි අපේ ජාතිය ලක්ෂණය. අපි හොඳ දෙයම රැකගෙන ඉස්සරහට යන්න අමාරු යුඩගම් වල පින්නනවා වගේ වහන්සටත් ගොඩාක් බැනුම් බැනලා තිබුණා අපි දැක්කා FB එක හරහා අපිත් ඔබ වහන්සේත් එක්ක එකඟයි ඔබ වහන්සේ පසුපසින් එනවා අපේ හාමුදුරනේ මේ මේ දේවල් සිංහලය මැරුණ දවසට බුද්ධාගම ලංකාව ඉතුරු වෙන්නේ නැහැ ඉතින් සිංහලයට සිංහලකම මතක් කරලා දෙන්න තමයි මේ උත්සවය තියෙන්නේ අපි ඒක රැක ගන්න ඕන කියන මතය තමයි මම දැනුත් ඔබ වහන්සේට මේ ආමන්ත්‍රණය කරේ බොහොම පිං හාමුදුරනේ බොහොම ස්තුතියි මට මේ කාලය ලබා දුන්නට බොහොම පින් මහත්මින ඔබතුමී අදහස් දෙන්න හරිම විශිෂ්ටයි හරිම වටිනා මේ සංවේදී තැන් වලට ඔබතුමී කතා කරදී මේක හැමෝම අහන්න ඕනේ මේ කියන කරුණු ටික සිංහල ජාතිය ආරක්ෂා වෙන්න මේ තියෙන සංස්කෘතික ගතිගුණ ලක්ෂණ එකක්වත් වෙනස් වෙන්න අවශ්‍ය නැහැ අපි ඔය කාරණා තුලින්ම ධර්මාභෝධියට අවස්ථාව හදිස්සියෙන් දැන්ට ඉවරයි ඒ කියන්නේ අතීත ඉඳන්ම බුදුරජාණන් වහන්සේම හරිගස්සලා දීලා තියෙන අපිට තියෙන සංස්කෘතික ජාතික ලක්ෂණ වලින්ම ඒ ධර්ම මාර්ගය පෙන්වන්න ධර්ම මාර්ගය පෙන්වන්න ඕනෙම තැනකින් පුළුවන් මහ මුහුදට ඕනෙම තැනකින් බහින්න පුළුවන් වගේ ඕනෙම සිංහල ජාතියේ මියන්මාර් ජාතියේ අනිත් ජාතියින්ගේ විවිධ අයගේ විවිධ සංස්කෘතික කරුණු ඕනෙම තැනකින් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වන්න පුළුවන් ඒකට කිසිදු අඩුවක් බාධාවක් නැහැ ඒක නිසා ජාතියේ තියෙන සියල්ලම ඒ වගේම ආරක්ෂා කරගන්න සිංහල ජාතිය ලෝකයේ ඉන්න විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම ජාතිය ඔබතුමී අදහස් දෙකකට බොහෝ පුණ්‍යයන් මොත්තා කරමු එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපි ලාන්ත මහත්මයා තව අදහස් අවස්ථාව දෙනවා බුදුරජාණන් වහන්සේ විජය රජතුමා මිත්‍යා දෘෂ්ටිකය කියලා දැනගෙන නෙමෙයිද සක්කදිව්‍ය රාජයාර රකින්න කියලා කිව්වේ නේද
එතකොට මේ ශාක්‍ය ජනපදයේ ලංකාවට එනකොට ඉන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම දක්වා කාලයත් අද දක්වාත් එනකොට බලන්නකෝ දැන් අද අවුරුදු උත්සවයේ සම්පූර්ණයෙන්ම බෞද්ධ මුහුණුවර නිමේද ගොඩක් අරන් තියෙන අවුරුද්ද. එහෙමයි සා. එහෙමයි සාමනස. හොඳයි එහෙමනම් හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේදී සහභාගී වී පිළිබඳ විවිධ රටවල සිටින්මින් පුණ්‍යවන්ත වූ ඇතු කුරියා විඳලා පෙරහැර අන්තරත්නායක මහත්මයා නම් ඉවරසගමින් සංවිධානය කළේ ඔබතුමාටත් ඒ වගේම ඉංගලන්ති පදිංචි පින්වන්ත මහත්මයාගේ සටවල්වල විවිධ රටවල සිටින්මින් අදහස් දක්වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනු ලබනවා. අපිට වඩා වැදගත් සම්මුති පරමාර්ථ ධර්මකාරණා වලදී ඒව ඒ විදිහටම දැනගෙන ආර්යශ්‍රැණික මාර්ගයේ පිළිපදින්නේ සසරින් ඉගොඩ වෙන්නේ ජාතියක් එක ගැටෙන එකක් නෙමෙයි ආගමික ගැටෙන්න නෙමෙයි වෛරතරහ පරිගැනීම ආදී ඇති කර ගන්න නෙමෙයි එකම අකුසාසිතක්වත් ඇති කර ගන්නේ නැතුව කටයුතු කරන්නේ මේව තීරු ගන්න පුළුවන්කම ලැබෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර අනුව විතර ජීවත්වන අයට නෙමෙයි විනය අනුව විතර ජීවත්වන අයට නෙමෙයි අභිධර්ම අනුව විතර ජීවත්වන අයට නෙමෙයි ත්‍රිපිටකයේ සූත්‍ර විනය අභිධර්මය අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ඉතිහාසයේ සහ ඒ අනිකුත් සියලු කවුරු කාරණා සම්බන්ධව ඒ වගේම එක් එක් රටවල ඉතිහාසයේ සමයාන්තර දර්ශනයා ඥානයන් අන්‍ය ආගම් අන්‍ය ජාතීන් කුලසිරී සහ ලෝකීයටම අදාළ සියලු කවුරු කාරණා පිළිබඳ පුළුල්ව විමසා බැලුවොත් ඔය ඇත්තන්ට බහු සත්‍යඥ නැත්තම් බහුසත භාවයේ විදිහට ඇති කරගන්න මේ ඉන්න පිරිස බොහොම බහුසතව කවුරු හසුරුවන ආකාරය දැක්ක එකත් හරිම සතුටි. එහෙමනම් අදට මෙතකින් අවසන් කරමු නේද අපි රත්නායක. එහෙමයි සනස් එහෙම කරමු නේද. හොඳයි එහෙමනම් මෙතෙක් වේලා රැස් කරගත් පුණ්‍ය ධර්මය මෙහිදී ඥාතීනට අනුමෝදන් වේවා එකට සාත්නාදයක් පවත්වන්න. ආලෝසස දෙවියන්තු මේ පින් අනුමෝදන් කරමින් සාදුනාදයක් පවත්වන්න. ආලෝසස නිවන් දකින්නට මේ පින් හේතු වේවා එකට සාත්නාදයක් පවත්වන්න. පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ විවිධ රටවල සිටින සියලු පින්වතුන්ට සඳුදා දවසේ නිසැඳවගේ මේ පින්බර වැඩසටහන සම්මුදානය කරන අපේ දලන්ත රත්නායක මහත්මා කොරියාවේ පදිංචි පින්වන්ත මහත්මා සහ විවිධ රටවල සිටින පින්වන්ත සැමට දුනුරුවන් ගසානේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීරීස් නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මවට්ටන්ති ආයුර්වෝස කම්බලං ආයුරාරෝග්‍ය සම්පatti සද්ද සම්පatti වෙච අතු නිබ්බාන සම්පatti මිනාති සමිච්චතු. අපි ලලන්ත මහත්ම තුරන් සරණ ඉන්න සානස වහන්සේට මේ අපිට මේ පැහැදිලි කිරීම පැහැදිලි කර දුන්න මේ පින් බලයෙන් උපහාසක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්න මේ විනම උපකාර වේවා කියලා කිසිම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු. එමන තෙරුවන් සරණ හැම දිනකටම Teruan sarnai swaminasa. Teruan sarnai swaminasa. Teruan sarnai swaminasa. Teruan sarnai swaminasa. Teruan sarnai swaminasa.